සිටි විලිමත් සිත සිත සිතුවම් එඳා රහසින් කොඳුරා හදවත උදුරා රහසින් කොඳුරා හදවත උදුරා අඳුරින් නැගී ගියෝ සමන යනුවේ අසන් හිත භාවිත කරලා කොණ්ඩෙ දිගට රන් මාලයක් දිනා ගන්න කොණ්ඩෙ දිගට නැතරයි. ඔන්නෝක ගේන්නකෝ. එනවා එනවා. ආපොති. නංගිට කවන්න. මේක මල වදයක් වුණානේ අම්මා. ඇයි? නංගිට බත් ටිකක් කවම මොකද වෙන්නේ? දැන් ওই දවස් ගානක් කැව්වේ. එහෙම තමයි ඉතින්. කවදා හරි අම්මයි තාත්තයි නැති වුණාම නංගිව බලා ගන්න ඉන්නේ අයියානේ. තේරුණාද? අන්ට බලන්නකෝ තාත්තා. තාම යාගේ නංගිව බලා ගන්නවනේ. තමන්ගේ ගෑනිට වඩා නංගිට තමයි ආදරේ. අන්න ඒක නංගි විරිසියාවට. මේ ගෑනුනේ බං. ආදරේට මල පෙරේතයි. ගෙදර බල්ලෙකුටවත් ආදරේ කරන කැමති නැහැ. මොකද ආදරේ බෙදේ කියලා බයිට. ඔතෝ කරන වෙලාව. මල විකාර. අනේ නෑ බං මම තාම ගෙදර. අයියෝ තාත්තා මං කතා කරේ කෙල්ලෙක් එක්ක නෙවෙයි. එහෙනම් කොල්ලෙක් එක්ක? ඔව්. කිරි අප්පේ. උනා කිරි අප්පා වගේ තමයි. අනේ මේ ආනන්ද මේකව කැම්පස් යවන්න ඕනේ නැහැ. ගෙදර තියාගමු. මම නම් දැනගත්තා. මොකද්ද? හොඳ බයාලුව කොල්ලෙක් නේ. ඈ? ඔව්. හරි ඉතින් කමක් නැහැ. එහෙම උනායි කියලා කමක් නැහනේ. හැබැයි ඉතින් මේ කතා කරන හැටි කොල්ලෙක් වගේනේ. අම්මේ, එහෙම තමයි ඉතින් අපි යාළුවනේ. පැනේ යන්නේ. හ්ම්. පොඩි කාලේ අයියා තමුසේ කිව්වාම හඬාගෙන යන එකී ඈ. දැන් කොහොමද කතාව? ඉතින් තාත්තා දැන් මම අරක වචන මොකුත් කිව්වද? අනේ නෑ මැනික. බොහොම ලස්සන බියුටිෆුල් වචන තමයි කිව්වේ. නංගි ඉඳා කාපන්. කාපන් කියන්නේ? කාපන් කියන්නේ දෙනා බලාගෙන උඹ තැලෙන්න. නෑ යාළුවාට කිව්වේ අයියා කාර්යය කියලා. ඈ මං එහෙම කිව්වද? මං දැක්ක ඉස්සර සරපැතර යනවා. ආ එහෙමද? මං හිතුවා ඉතින් මේක මං ඒ කියලා මේ පැත්තේ. කොහොමස්? මේ පාර පැත්තට ගියානේ සර්. එදන ඇරසි. දන්නේ තින් ඔය ස්කෝලින් අවුට් වුණාට පරණ යාළුවා හම්බුනාම පොඩි වෙලාවකට හරි ප්‍රශ්නේ හදු යනවා. එහෙම නෑ ගොල්ලන් ගේටි. මොකෝසද දැන් වෙන්නේ? ඔෆිස් එක පැත්තේම. ඇයි? කිව්වේ නැද්ද? නෑ නේ සර්. කුත් කියන්නේ ඇහුවාම කියනවා අම්මට වැඩක් නැහැ කියලා. කාතකෙන් අනුහස ඉදන විදියත් හරියප්පා. මොනසෙ ඉදන ඇදී අම්මට මොකටද ප්‍රශ්න දෙන්නේ කියලා.
ඇයි සර් ඔෆිස් එකේ මට ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙන්න එපා ඉතින්. දැන් මොකද සිතන වෙන්නේ? එහෙමයි. අනුහස් ඔෆිස් එකට එන එක දැන් ඒගොල්ලන්ට පුරුදු. ඒක සාමාන්‍ය වෙලා තියෙන්නේ. හැබැයි ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද අනුහස් අතින් වරදක් වෙන්නේ කියලා. වරද වන්නත් ඉතින් උකුන් එක එක දේවල් කරයි. අනිවාර්යයෙන්. ඒක නිසාම අනුහස් පරිස්සමෙන් වැඩ කරන්න ඕන. වැඩ කරලා විතරක් මදි වැඩ පෙන්නන්නත් ඕන. දැන් සර් ඔෆිස් එකට අමීෂ එහෙම ඉන්නේ නැද්ද? එනවා එනවා. සමහරලාට එනවා. මම ගන්නේ තව ටික දවසකින් උදේනෙත් එන්න ඕනේ. අනේ සර්. ඇයි? අනේ මට බෑ සර්. මට පුතණ අයිතියකුත් නැහනේ. එහෙම බැලුවම ඉතින් අමීෂලත් අයිතියක් නැහනේ. එයා වගේ වෙන්න මට බෑ සර්. එහෙම කියන්න එපා උදේන. වෙලාවක් එනවා. ඔයා ඔෆිස් එකට එන්න ඕනේ. ඇයි මං එන්නේ? දෙන්නේ යම් කිසි වෙලාවක අනුහස්ට ඔෆිස් එකේදී ඔයාගේ ශක්තිය ඕනෙනවා. අන්න ඒ වෙලාවම මම කියන්නම්. ඒ වෙලට ඔෆිස් එකේ ඉන්න ඕනේ. සර් ඔහොම කිව්වට මම ওই අමීෂ කෙනෙක් ගෑනගේ මූණවත් දකින්න කැමති නෑ. අපි දකින්න ආස මූණම දැක දැක ඉන්න පුළුවන් එක කොච්චර දෙයක්ද දෙන්නේ. ලෝකෙ හැම වෙන්නේ නෑ. මට පේන්නේ සර් මට නොකියවට ඔතන ගොඩක් ප්‍රශ්න තියෙනවා කියලා. ප්‍රශ්න නැත්තේ නැහැ. ඇත්තේ නැහැ. ඒකනේ. සර් මන් තේක හදන්න. බොහොමද ඒක? මේ අමුවස්ත පොඩ්ඩක් කතා කරලා කියමුද එන්න කියලා. මොකද මට පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා ඒක කතා කරගන්න. හැබැයි සර් කතා කරලා කිව්වොත් නම් අනිවාර්යෙන් එනවා. අඩු ගානට වැඩි වාසි දෙන මොබිටෙල් මැක්ස් මාසෙටම 240යි. Fair and Lovely BB Cream Makeup Finish එකක් දෙන ෆෑනස් ක්‍රීම් එකක්. ඉතින් ගෙදර අය කැමති නැතුව ඇති. ඉතින්? ඉතින් ඒකනේ අපි එන එක හැම වෙලෙම කල් දාන්නේ. පිස්සුද බං. දන්නව ඇතිනේ වෙච්ච සිද්ධිය. ඈ? මට හොව මතක නැහැ. හරි හරි. දැන් ආයේ මෙහෙම දැක්වෙන්නේ නැති වෙන්නේ? නැහැ. එනම මං අමලට කියන්න ලෑස්ති වෙන්න කියලා. මේ තාතත් එනවද? මෙයා බලන්නකෝ. ඇයි? තාත තාත තාත. ඇයි ඉතින්? එයාටත් එච්චරම තමයි. ඒ කිව්වේ? පුතා පුතා පුතා. ආ මට පුතා කියලාද කියන්නේ? යව්වානේ. ඉතින් හොඳයිනේ. මේ මම ඔයාලට ඇත්තම දෙයක් කියන්නද? මොකද්ද? මං ඒ කාලේ ඉඳලා හිතන් හිටියේ ඇත්තටම ඔයා වගේ කෙනෙක් හොයාගන්නවා කියලා. අපේ තාත්තා ජීවිතේ අත්දැකීම් ගොඩක් තියෙන කෙනෙක්. එයා දෙයක් කිව්වොත් මං ඒ දේ අනිවාර්යෙන් අහනවා. දිමා පිළිගත්ත නැත්තා. එයාත් මේ ළඟදී මට දෙයක් කිව්වා. මොකද්ද කිව්වේ? එයාට නිදහසේ මැරෙන්න පුළුවන් කියලා. ඒකට නම් මං එයාට හොඳට දෙකක් කිව්වා. ඇයි? ඇයියනේ මම මේ කෙනෙක් හොයාගන්න මැරි කරන්න එයාට නිදහසේ මැරෙන්නද? යක්. අපෝ දැක්කද? යුවතම් දැක්කද?
ඔතන පහේම උලන් යන්න ඕන. පහකෝද? ප්‍යාවිල්ලකෙත් යන්න ඕන. දැක්කනේද කිව්ව කතා? ඈ? ඇයි බං? මට ඔය ලෝයේ කාවය පෙන්නන්න බෑ. පෙන්නන්න බෑ. ඒ මොකද? අහුන්නේ නැද්ද? යාළුවොත් එක නට නට ඉඳලා හරියනවද? ඔය යාළුව හැමදාම ඉන්නවද? මොකද්ද බං ඒ කිව්ව මූසල කතාව? මට කියපන්. ඉතින් ඇත්තනේ. මොකද්ද ඇත්ත? ඈ? හම්බේ ඉරික මොකද තරහා වෙලා කියන්නේ ඇයි අර ලෝයේ කිව්ව කතාවලට ඔය උඹලට මොකුත් කිව්වේ මට නෙ කිව්වේ ඈ ලෝයේ උඹට කියන මුවාවෙන් අපිට නේද කිව්වේ මේ අපිට ඔය ලෝයර්ස්ලා ගැන කියාගෙන ඉන්න එපා හොඳේ මං හොඳට දන්නවා නෑ බං නීල්ස් කිව්විදි මං දැන් ඔෆිස් යන හින්දා අපි දෙන හොතම්බෝ කියලාද කිව්වේ අපි දෙන හලපන් කියලාද කිව්වේ මේකක් නෑ ගුණු මේ මට දැන් ඔක්කොම තේරෙනවා උඹ දැන් හරි වෙනස් නැද්ද කිපා ඒක නම් ඇත්ත අපිව ගණන් ගන්නෙත් නැහැ. තොපි දෙන්නම මල්ලව කන පලා ගන්න ලෑස්ති වෙන්න පදෙන් ඈ. ඈ ඒකම තමයි අනත් පලන් දෙන්නේ. මම උඹට කියන්නේ මෙන්න මෙහෙ වරෙන් අපි යන්න. දහම්කෝ. බල දන්නවනේ බං ඉතින් පොඩි කාලේ දා උඹල දෙන්නේ මගේ සැපට දුකට සනි. ආ කවදාවත් ඉතින් උඹල දෙන්න තමයි බොක්ක. ඒ නම් ඉතින් අපිටත් අස්සාවක් බල දියමු. කරන්න ඉතින් කරගන්න බැරි. ඉතින් කරහන් ගොබන් මේ ගෙදර ඉඳලා ඉඳලා එපා වෙලා වෝ ඉන්නේ ඉතින් හරි හිටහන් ඉස්සලා බම් මගේ තන හදන් ඉන්න බෑ ඔෆිස් එකේ ඊට පස්සේ බයිව බලන්න ලස්සන කෙල්ලෝනේ ඒ උඹට සර් කියලාද කියන්නේ ඒ බෑ මේ වෙලෙ නෑ තේ අබුන් හායි තින් අර වෙයි දන්නේ මේකයි තපිත ඔය ඔෆිස් එක අපි හැමෝටම ගැළපෙන තැනක් හරිද ඉතින් අපි තේ එකක් බොන ගාවම ඒ ඔෆිස් එකේ ඉන්න ලස්සන ගෑන ළමයි ගැන කතා කරමු ඈ මට සීනි ටිකක් වැඩිපුර දාලා දෙන්න ඈ කොහොමද ස්වාභාවික පළතුරු රස පිරුණු සන්ක්වික් කවදාවත් මනින්න බැරි එකම දේ අම්මගේ ආදරේ ළමා පැනඩෝල් අයියේ ආ ආතේකුත් හදුවද මේන කාවේ නැද්ද ළඟ එනවයි කියලා කිව්වනේ හරි හරි අයියේ අයියේ මිනිහා මොකද දෙන්නේ හේතුවක් නම් කිව්වේ නැහැ මොනවද කියන්න දෙනවා කියලා කිව්වා ණයට සල්ලි හැම දෙන්න එපා ණය ඔව් රවි ඉන්න කම්ම ওই මිනිහා ඇවිල්ලා සල්ලි ඉල්ලුවා හැබැයි ඒව රිටර්න් කරාද නැද්ද කියලා නම් දාන්නේ රවි තමයි ගොඩ වෙන්නත් කලින් තේ හදන එකම ගෙදර මේක වෙන්නද නේ ඔව් එහෙම ගියා තමයි මේක එහෙම සලකලා මිනිස්සු කොකා පෙන්නන්නේ මේ ගෙදර මිනිස්සුන්ටම තමයි මේ අපි නම් කොකා පෙන්නුවේ නැහැ හරි හරි මේනක ඒක නෙමෙයි කියන්නකෝ මොකද්ද කියන්න ආවේ කියන එක අනුහස් කෝල් කරා ඉතින් මිනිහට මේ මීට් නැක් ගන්න ඕන කිව්වේ මොකද්ද ඔව් මීට් නේ අපි හැමෝටම ඌ මොකෙද අපිට මීටින්ග්ස් වලට කෝල් කරන්න? ඒකනම් මන් දන්නේ නැහැ ඉතින් මේ මිනකෝ මේ කම්පැනි එකේ දැන් ඉස්සරහට එන වැඩ මේක මොකද වෙන්නේ කියලා තීන්දුව తీරන ටිකක් ගන්න ඕනේ කියලා කාටද? අපි හැමෝටම
මේ මෙච්චර කල් බිස්නස් කරේ ඔය හිඟන්නගේ උපදෙස් අරන් නෙමෙයි. ඉස්සරහටත් ඕකගේ උපදෙස් අපිට ඕනේ නෑ. එහෙම කරන්න බැරි වෙයි නේද බොස්? එහෙම කියලා බැරි වෙයි? ඇයි එහෙම කියලා බැරි? එහෙම කියන්න පුළුවන්. ඔය නිසා ඒ විදිහටම කියන්න. මොනවත් මිනිහා මේ වෙලාවේ අපේ චෑර්මන් වගේනේ. මේ මේනක එහෙම කම්පැනිස් වල චෑර්මන්ලා විනාශ කරන්න බෑ. ඒ වලට සිස්ටම් තියෙනවා. අනිත් එක මේ ටයි එකක් කෙල්ලගෙන සූට් එකක් දාගෙන ඇවිල්ලා චෑර්මන් පුටු ඉඳගත්ත ගමන් ඌ හිතනද මේ ඌ චෑර්මන් කියලා? ඒව හරියන්නේ නැහැ. මේක සෙල්ලංගයක් නෙමෙයි. හරි. අන්න ඒකනේ කියන්නේ අයියා. චෑර්මන් කියලා ඕන එකෙක් ආවහම ওই සමහරක් අය ඉන්නානේ. උඩ දාගෙන නටාගෙන උඹ පිළිගන්න බලාගෙන ඉන්න. දැන් අපි විතරද නැටුවේ? අද ඕගොල්ලත් ඇවිල්ලා මීට් රූම් එකේ ඉඳගෙන මේ යසාගේ හිටියේ. ඔව්. ඒත් ඉතින් මං පිළිගත්තේ නෑනේ. අනේ අණ්ඩා මීෂා යන්න. ඇයි මොකද? අමීෂා මේ ඔයා පිළිගත්තත් නැතත් ඌට ඒක අදාළ වෙන්නේ නෑ. ඈ? ඌ එදායේ කිව්වේ? ඔව එන්න ඕනේ නෑ කියලා. මේ මට ගස්සගෙන ගියාට වැඩක් වෙන්නේ නැහනේ. මූ උනාට වැඩිය නටනවා වැඩි මේනක. උනාට වැඩිය නටනවා. අපි බලමුකෝ. හොඳම ජීවිතයකට හොඳම ආරම්භයක්. මටත් නොකියවම ඉතින් දඟ කාරණි හිතේ නොවතින තුරුම ආදරේ නොදැනුනි. නුඹ ගැන හිත හිතා විය යනවා හැර සොඳුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට.